සමහරු කියනවානේ අපි දැන් මේ මේ පහසුකම් භුක්ති විඳින්නේ විදේශ නායකයන් නැතුව ඉඳලා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය වාර්ෂික නම් අපි ගෙව්වේ ඩොලර් බිලියන 5ක් විතර තමයි වාර්ෂික ණය හැටියට විදේශයන්ට. මේ වර්ෂ දෙකේ අපි මේ ණය නවත්තපු වර්ෂ දෙකෙත් 22 23 වර්ෂ දෙකේම ඩොලර් බිලියන 2.5ක් 22 වර්ෂයකවල තියෙනවා 23 වර්ෂයේ බිලියන 2.6ක්. අපි සාමාන්‍ය ගෙවන ප්‍රමාණයෙන් අඩක් මේ වෙනකොටත් ගෙවලා. ඉතුරු වැඩ ගැන තමයි ප්‍රතිව්‍යුහගතකරණයක් ගැන මේ කතා කරන්නේ. හැම විටම රජයේ ඉතාමත් වගකීමෙන් තමයි මේ මූල්‍ය කළමනාකරණය දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් කරන්නේ. රජයට අවශ්‍ය රාජ්‍ය නායකයාට අවශ්‍ය ශ්‍රී ලංකාව ශක්තිමත් විදිහට ඉදිරි සතවර්ෂය වෙනුවෙන් ශක්තිමත් රටක් බවට පත් කරන්න. ඒකට විතරයි අපි තීන්දුව ගන්නෙ. ඒ තීන්දුව වෙනුවෙන් අපි සූදානම් බැනුම් අහන්න, ඒ තීන්දුව වෙනුවෙන් අපි සූදානම්